දූෂණය වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමදාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකියය දැන්ටෙලිවිෂන් ටෙලිවකිය. පොඩිය එකෙක්කු අලුතු පන්නහම ඒ කාල අපපේ ගෙවල්වල උළුවත් සෙලියෙනවා බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලානේද. මේ කතාව විස්තර කරට ගියෝතිතින් ටෙලිවැකිය ඊටම වෙන් කරන්ට වෙනවා මෙහෙම ලිවේ පලාාත්පාලන චන්දඉතින්. අද නෙවෙයි හෙටනේ නේද ආය සැරයක් ඇහුණ නිසයි හෙමලිවේ හොඳදේ රටක ජනතාවගේ මූලික මානව අයිතිවාසිකමක් චන්ද බලය. ඒ සඳ හතමයි ස්වාධීන මැතිවරන කොමිසම් සභහාව පත් කලේ. හර්ග අර මහජනෝපිය ගිතා කොමිසම ආං ඒකම. නේ නමට මොන ස්වාධීන කොමිෂන් සබහ දැම්මත්න් හෙට දවසේතුන් මොන දූෂණ විරෝධී පනත්ගෙනවත්න් එස්ියල්ල ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ සියල්ලට ඉහලින් තබා ඇති විදහයකට යටත් නම්. ශිෂ්ට සම්පන්න ලෝකයේ පිළිගැනීම සැමට්ට සමානනීතියේ ආධිපත්තිය එක ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපේ රටේ සියල්ලටම උඩින් විධයක බලතල තබා තිබෙනවා. සබුද්ධික මිනිසුන් එක්ව දිනක මෙ අංගවි කළ ව්‍යවස්ථාව වෙනස් කළේ නැත්නම් අනාගතයේ බලයගන්න ඕනෙම අයෙකු තම අස්සේමිත විදහයික බලතල භාවිත කරන්නට පුළුවන් නීතියට යුක්තියට සම අයිතිවාසිකම් නැති ලෝකේ බොහෝ රටවල ජනතාව විින්ද දුකහා විඳින දුක ඊට කදිම උදාහරන හොඳේ අප මේ අත්විඳිමින් සිටින චන්දයේ කල් දැමීම මේ බාලගිරිදෝෂයට හේතුව මේ විදාහයික බලතල බව ඉතිහාසේ දවසක ලිය ලතිාවේ හොඳේ දැම් බලමු අයF නයදිහා ජනපති රනිල්ගේ සිට පොහොට්ටුවේත් බොහෝ අය කියන්නේ එය අප ලැබූ ජයග්‍රහණයක් බවයි. එදා රාජ පක්ෂ ලබ මහා ඉහලින් ඔසවා තැබූ සමහර පොහොට්ටු දේශ පාලක්ඥින් දැන් පවසන්නේ රාජ පක්ෂ කෙනෙකු අදත් සිට යානම් නාය නැති බවයි නේ ද නාය හම්බෙන්න්නේි නැති බවයි හොඳේ ඒ තරමටම අද බොහෝ පොහොට්ටු සාමාජිකින් රනිල් කරනේ වෙින් සිටන බවේනවා. ඒ රනිල්වික්‍රමසිංහ ජනාතිපතික පැත්තෙන් ඔහුට සතුට ධනබන කාරණාවක් වනවා කිසිදු සැකයක් නෑ. මන්ද අනාගත ජනාධිපතිවරණයකදී රනිල් විික්‍රම සිංහට පොහොට්ටුවසේම ඔහුගේම පක්ෂයටද නායකත්වයදීමට අවස්ථාවූදාවන නිසානේද. දැන් අනාගත දේශපාල පොරොපිටිය වෙනස්වමින් තිබෙනෝ හැබැයි. වත්මන් බහුතරයක් අසන ප්‍රශ්ණයක් තිබෙනවා. කදිම උදාහරණයක් තමයි දාසේ වතාවක්ම අම්F ගිය එක දා හත් වතාව මේ ගියේ ඒ ගිය අවස්ථාවලදී අපට කියක් ලැබුණනද ඇයි මේ රටහදන්න බැරිවුණේ අන්න ඒ නිසාම අද දළ සාරාංශයක් ඉදිරිපත් කරන්ට තීරණය කලා මොනව ගැනද දන්නවාද අපි අම්FFගේ වතාවල් සහ ඒ ඒ අවස්ථාවල ඉල්ලූ නාය ප්‍රමාණ ලැබුණු නාය ප්‍රමාණ හා කෞුද බලය හිටිය කියලා දැම් මේ අයF් විතරයි හොඳේ ලෝක වෙන වෙන බැංකුවලින් වෙන විදියට ගත්ත නෑම ඒකට නෑ. හරිද අපි මුලින්ම අIMF නයක් ඉල්ලතින්නේ එක් දහස් නමසේ හැට්ට පහේ ජනවාරිවල. ඉල්ලූ නය ප්‍රමාණය හරි පොඩි ගානක් ඒකාෙ හැටියට ලොකු ඇති. ඇමරිකානු ඩොල මලියන තිහයි . අF එක අප ඉල්ලු නාෑ මුදලින් දීල තියෙන්නේෙත් සියට හැත්ත පහයි. එක නර මියන තිහෙම දීලත් නෑ. එදා රට කලේ එක් සත් ජතික පක්ෂේ. එක්ද සම්සේ හැට හයේ. ජූනිමාසේ විතර තව ඇමරිකානු ඩොල මිලියන විසි පහක් ඉල්ල තියෙනවා. විසි පහක්කරද, එදා අය මෙෆෙක සියට සීයක්ම දීලා තියෙනවා. ඒක ඇනි ඉල්ලපු රුපියල් මිලියන විසි පහම දුන්න එත කොටත් රට පාලනය කළේ එක් සච්චාතික පක්ෂයෝ. ඒඟට එක්දහස් නමසේ හැට අටේ ඒ ැන තුන්ගනිවතාවට යෙම ෆිල්ලපු වෙලාව. එදා ඉල්ල තියෙන අමරිකාු ොල මිියන විස්සක් ොඩි ගන්න වා ඒකාලි හැටියට ලොකුේටය ඒ විස්සම ලැබිලතියෙනවා. එදත් රට කළේ එක් සජජාතික පක්ෂය. දැ හතරවෙනි වතාව එක්දහස් නමසේ හැට නමයයි එක්දහ සම්සේ හැත්තෑව අතර ඔය තමයි හතරවෙනි අවස්ථාව. එදා අයමෆෙකේ නිල්ලූ නාය ප්‍රමාණේ ඇමෙරිකාලුන් ඩොල මිලියන විස්සාක්. ඒ විස්සම ලබුණ රට කළේ එක් සච්ජාතක පක්ෂේ. එක්දාසන්සේ හැත්තක එක්දාසන්සේ හැත්ත දෙක අතර පස්වෙනි වතාව, නාෑ ඉල්ල තියෙනවා ඇමරිකානු ඩොල මිලියන විසි පහක් කිල්ල තියෙනවා විසි පහම ලැබුණ. එදා රට කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්දදාසන්සේ හැත්ත හතර එක්දසන්ේ හත්ත පහ. ල්ලූ නෑය ප්‍රමාණේ ඇමරිකාන ොලමිලියන තියයි ැබයි එදා අයම් එක මේ ඉල්ලූ ඇමරිකානු ඩොල මිලියන තිහෙන් සීට විසිනමයක් පුංචිගානත්තමයි දීලතියනෙ එදා රටකලේ ශ්‍රී ලංකානනි දහස් පක්ෂ සිරිම වූ මැතිනිය. එක්දදාස්නමසේ හැත්තහත්ත හැත්ත අට ඔන්න එක පාරට ඉල්ලපුගාන ඩබල් ෆ්‍රරිබල්ුුණ ඉල්ලූ ගාන මයි ඇමරිකානු ඩොල මිලියන එකසිිය දොලහක්ඉල්ලලා එකසිිය දොලහම ලැබිලතියෙනවා හැබැයි රට කළේ ජර් ඒ කියන්නේ Uන්F. ඉට පස්සේ එක්දදා සමසේ හැත්ත නමේ අසුවේ එකකාතර ඉල්ල ගාන දන්නවා. රිക്കാു ො මി තුുන් യ ിസയයක්, ուන් තිി සයක් ඒන්නේ තු තු ෑമ ැබു සිരසිിයක් ලැබന අയ ഫക එක ද දුන්න දාරටട කലെ ജ്യർച വർതන එකക്കන්නේ UP. න්න දැන් නවවෙෙන අවස්ථාව නවනි වතාවට යම්Fනනා ඉල්ලවා ඒ එක්ද සනසය සුත්තුුණන අසු හතර කාලේ ඉල්ලූ නෑමුදල ඇමරිකානු ඩොල මිලියන කිසිේ පහ හැබයි ලැබුණනි සට පනහයි භාගැයි හම්බුණනේ. එදා රට කළේ ජයර්ජයවර්ධන සහ යන්P. ඔන්න දැන් මේ දසවෙනි වතාවට නෑඉල්ලවා. ඒ තමයි එක්දාා සංසය අසු අට එක්දා සනසය අනු එක. ඉල්ලූ ප්‍රමාණේ ඇමරිකානු ඩොල මිලියන දෙසිය දාහතර දෙසිිය දා හතරම ලැබුණා. එදා රට කළෙත් JR සහ UP. ඔන්න දැන් එක්දාසමසය අනුව එකයි අනු පහයි අතර එකළුස්වෙනි වතාවට. හොඳේ ඇමරිකානු ඩොල මිියන හාරසිය පනස් පහක්කිඉල්ලනවා හාරසිය පනස් පහක්. ලැබිල්ලතියෙන්නේෙ සයටට අසූතුනයි. එදා රට කළේ රණසිංහ? ඒමදස ජනාධිපති හැටියටේකැන MPම තමයි ඉරිවස දෙදස් එක දෙදස එකේ තමයි දොස්වවැනි වතාවට ඉල්ුවේ ඉල්ලූ ප්‍රමාණේ ඇමරිකානු ඩොලමිියන දෙසිේ පනස් හතරයි ඒ දෙශියය පනස් සතරම ලැබුණ. එදා රටකළේ පොදුජාන එක්සත් පෙරමුණ ජනාධිපතිනය චන්ද්‍රිකා අගමැටි රනිල් දෙදස්තුන දෙදස් හය අතර තමයි දහතුන්වනි වතාවට අIMFගේ ඉල්ලූ නෑය ප්‍රමාණය ඇමරිකානු ඩොලමිියන එක සියානුුවට ලැබුණ සියට දාහතරයි. පොඩි ප්‍රමාණය ැබුණේ රිද හරියාඩුුවයි. එදා රට කළේ ජනාධිපතිනි චන්ද්‍රිකා අගමැති රනිල්. දෙදස්තුන දෙදස් හය. ඔය අ්‍රවාරයේ එකඇනෙ දා හතරවනි වතාව හරිනි. එලේ ඉල්ලවා ඇමෙරිකානු ඩොල මිියන තුන් සේ හැට ලැබුණේ සේට දා හතරක විතර අඩුගාන කරද එදා රට කළේතුන් චන්දරිකයි රනිලුවයි. ඉළඟට දෙදස් නමේ දෙදස් දොලහ අපි පාලොස්වැනි වතාවට නඉල්ලවා ගානදන්නවාද. ඇමරිකානු ඩොලමිලියන දෙදස් පන්සිය හැට හයක් ඉතිහාසේ එදා වෙනකොට තිබුණු ඉල්ලපු නෑවලින් ඉහලම නය ප්‍රමාණේ ඒ ගානම ලැබුණ නමුත් මේ කො. මදති නඒ ගාන වැඩිවිල්ලනේද රටකළේ කෞුද දන්නවාද ජනාධිපති මහින්ද. එක්සත් ජනතා නිද හස්සන්ධානය. හොඳේ ඔන්න දාසේවැනි වතාව. දෙදස් දාසේ දෙදස් දහනමේ අයල්ලවා. ඇමරිකානුඩො මිලියන එක් දා ස්පන්සිය හතක්. ගෝමද ගාන එක්දාස් පන්සිී හතක් හැබැයිවලේ ලැබුණේ සයට හැටහතක් විතරයි. එදා රටකළේ ජනපති මෛත්‍රිපාල අගගමැති රනිල්. හරිද දැන් ඔන්න දාහත්තනි වතාව. මේ පාර ඉල්ලුව ගාන කොහොමද ඉල්ලුවේ පොඩි පහ ගානක් නෙමේ ඉල්ුවනිමේ දෙන්නන්කි. වෙොහොඳේ ඇමරිකානු ඩොල බිලියන තුනක්. වාරික හතරයි මාසහතලිස් සටයිනේද. මේ පාර ජනපති රනිල් එවනේද ඕ අගමැති දිනේ් පාලක පක්ෂය පොහොට්ටුව. දැන් හැමදාම නට අරන් නට අරන් දැන්. ආයේත් තවතවත් නයිළඟ හඩාබටනෝ නේද ංකොළුත්‍ර ටක්කේන වෙලාවකට නෑකේන. අද ටේප මයි හොඳේලියන්නේ සෙස්ස පස්සට තියන්නන් දැන් තේරනවාද නයගත්ත විදිිය සහ නයිවල ප්‍රමාණේ.